දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද 2020 ඔක්තෝබර් 18 ඉරිදා සිරස්සල මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2005 මතුගමින් අද තවත් ආසාදිතින් 17ක් භික්ෂුන් වහන්සේ 59කුත් ඒ අතර ගම්මාන 3කුත් හුදකලා කෙරේ ගම්පහ නිරෝධායනය වන පවුල් 72000කට රුපියල් 5000 දීමනාව ගෝලීය කොවිඩ් ආසාදිතින් ඕටි 4 ඉක්මවයි වෛරසයේ මිනිස් සමමත පැය 9ක් පවතින බව ජපානය සොයාගනි බාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී කොවිඩ් වෛරස සාම්පලයකට හඳුනා ගැනීම පදුවේදීන් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නේ ලබන 20න් පසුවයි පක්ෂයෙන් ප්‍රකාශය අධිකරණයේ විසින් දැන ලද තීන්දුව පිළි අරගෙන විවෘතව පෙනී සිටිනොයි ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana. This is Other Therana. Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අද තෙක්වන්නේ අද දෙරණ රාත්‍රියේ 10:00 ප්‍රකාශනය සමග. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඕවිටිගල බදුගම සහ බදුගම නව ජනපද යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවදුරටත් ව්‍යාප්ත වෙමින් මේ වන විට 2000 ඉක්මවා තිබෙනවා. අද දිනේ තුල එම නියදෙන්ම තවත් ආසාදිතින් 61 දෙනෙකු හඳුනාගත් අතර ඒ අතරට භික්ෂූන් වහන්සේ 59ක් ද ඇතුළත්. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අද නව ආසාදිතින් 61 දෙනෙක් එක් වුණා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2075ක් දක්වා ඉහළ ගියා. මේ අතර මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඕවිටිගල බදුගම සහ බදුගම නව ජනපදයේ යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීමට COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ එම ප්‍රදේශවල පදිංචි පුද්ගලින් 17 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව අද තහවුරු වීමත් සමගයි. ඒ අතරට විහාරාධිපති හිමිනමක් සහ සාමණේර හිමිවරුන් 4ක් ද ඇතුළත්. එමෙන්ම කාන්තාවන් 11 දෙනෙකුද ඒ අතරවන බවයි සෞඛ්‍යාංශ පැවසුවේ. ඔවුන් පිරිස පසුගිය 7 වෙනිදා අනුරාධපුරයේ වන්දනා ගමනක් ගොස් තිබෙනවා. ඒ පසුගියදා වෛරසය ආසාදනය වූ මතුගම බස් හිමිකරුට අයත් බස් රථයෙන් මේ වන විට වෛරසය ආසාදනය වී සිටින රියදුරු සහ කොන්දොස්තරවරයාද එම පිරිස සමග ගොස් තිබුණා. වෛරසය ආසාදනය වූ අදාළ 17 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 150කට ආසන්න පිරිසක් සිටින අතර ඔවුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා. මේ අතර මතුගම විභාග ශාලාවක සහකාර ශාලාධිපති නියකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කෙසේ වෙතත් ඇය පසුගිය 14 වෙනිදා සිට සේවයට වාර්තා කර නොමැති අතර ඇය සමග සේවය කළ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ. එමෙන්ම හෙට දිනේ සිට නව කාර්ය මණ්ඩලයක් යටතේ අදාළ විභාග මධ්‍යස්ථානයේ විභාගය පවත්වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මීගමුව නගරයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක රෙදිපිලි වෙළඳ සැලක හිමිකරුට හා ඔහුගේ බිරිඳට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඔවුන්ගේ පුත්‍රයාගේ විවාහ උත්සවය පසුගිය 3 වෙනිදා දෙවුලපිටිය ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි සෞඛ්‍යාංශ පැවසුවේ. ඒ අනුව මෙම විවාහ උත්සවයට සහභාගී වූ පිරිසකගේ PCR පරීක්ෂණ හෙට දින සිදු කිරීමට නියමිතයි. අදාළ විවාහ උත්සවයටම සහභාගී වූ බවට සැකි කරන මොරටුමුල්ල කුසගිනිවත්ත ප්‍රදේශයේ කාන්තාවකට පසුගිය 14 වෙනිදා වෛරසය ආසාදනය දිනේ වූ බවට තහවුරු වීමත් සමග ඇයත් සමග විවාහ උත්සවයට සහභාගී වූ සියලු දෙනා සන් නිරෝධායනයට යොමු කෙරුණා. ඒ අනුව ඔවුන්ගෙන් සිදු කළ PCR පරීක්ෂණ වලින් තවත් 27 හැවිරිදි තරුණියකටද වෛරසය ආසාදනය වී ඇතැයි අද පෙරවරුවේ තහවුරු වූ බව සෞඛ්‍යාංශ පැවසුවා. අද දින වාර්තාකරු සඳහන් කළේ මෙම තරුණිය අද දින විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි බවයි.
කුලියාපිටියෙන් ආසාදිතින් 11 දෙනෙකු හමුවීමත් සමගින් ගම්මාන 4ක සංචරණයේ සීමා කෙරුණා. එම ගම්මාන වන්නේ ගයියාල ඌරුපිටියේ ඇන්නරුව සහ පල්ලේවලයි. කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවනිදා පැවති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එහි මනාල මහතාටද පසුගිය 12 දෙනෙදා වෛරසය ආසාදනය වී තිබුණා. මේ අතර කොළඹ නැව් තටාකාංගණයෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතින්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණේ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ පිහිටි නැව් තටාකාංගණයේ නිල නිවාස සංකීර්ණයේදී. මේකත් අනිවාර්යම අපි කියනවා වගේ මිනුවන්ගොඩ කම්මලහා සම්බන්ධ වෙච්ච පොරුකුරට සම්බන්ධ වෙච්ච එකක් තමයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් ගිය ප්‍රමාණය අනුව වරායක් වහන්න තරම් දැන්ට තත්ත්වයක් නැහැ. මේක අපි අර පැතරයා වළක්වන ක්‍රමවේදය තමයි අපි කරගෙන යන්නේ මේ අවස්ථාවේදී. ඒ වගේ බලාපොරොත්තුන බරපතල තත්ත්වයකට ඇවිල්ලත් නැහැ. අපි ඒක එන්න දෙන්නේ නැති වෙන්න බලා ගන්න කටයුතුත් කරනවා. ජායල ප්‍රදේශයේ සිට කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ජාතික රෝහලේ 33 69 සහ 3 යන වාට්ටුවලට රෝගීන් ඇතුළත් කර ගැනීම සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සමගම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව අද පස්ස රෝවණ විට දැක්වුණේ 5538ක් ලෙසින්. ඉන් 3403 දෙනෙක් මේවන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර තවත් 2122 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායනයේ වෙමින් සිටින පවුල් 72000ක් සඳහා රුපියල් 5000ක සහන දීමනාව ලබා දෙන බව රජය පවසනවා. මෙම දීමනාව හිමිවන්නේ නිරෝධායනයට ලක්වන පවුල්වල සමාජිකින් සඳහා පමණයි. කොවිඩ් වසංගතය හේතුවෙන් පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජීවනෝපාය හිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දීම සඳහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කර තිබෙනවා. යනුව ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ග්‍රාම සේවා වසම් 193ක ජීවත් වන පවුල් 72345ක් සඳහා රුපියල් 5000ක සහන දීමනාවක් මේ අටතේ ලබා දීමට නියමිතයි. මුදල් අමාත්‍යාංශය හරහා මිලියන 400ක මුදලක් අද වෙනකොට දිසාපත්තුමාට ලබා දීලා තියෙනවා. රුපියල් 5000 ගානේ ඉදිරි සතියේ තුල ලබා දෙන්නට දිසාපත්තුමා ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සූදානමින් ඉන්නවා. ඊළඟට දෙවනි අදියර යටතේ පවුල් 210,000ක් ඉන්නවා මේ සහන ආධාරය ලබා දෙන්න. ඒ සඳහා මිලියන 1035ක් මුදලක් වැය වෙනවා. අටවෙනිදා රාත්‍රී නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ප්‍රදේශවලට තමයි මේ මුදල් ලබා දිය යුත්තේ. අදාළ දීමනා ලබා දිය යුතු ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්ුණා. ඒක නිරෝධායන වෙන පවුල් වලට විතරයි. නමුත් අනිකුත් දීමන සාමාන්‍ය විදියට කෙරෙන අතර නිරෝධායන වෙන පවුල්ට මොකද උන්ට එළියට යන්නත් බෑ, උන්ට බඩු ගේන කාටවත් ඇතුළට යන්නත් බැරි හින්දා ඒ වගේම පිරිවෙන් ළමා නිවාස වලටත් වැඩිහිටි නිවාස වලටත් වියලි ආහාර මල්ල ඒ අදාළ ප්‍රාදේශීය ලේකම්වරු කරහා ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. අපි බලාපොරොත්තු වෙන ආගමික ස්ථාන වලටත් වියලි ආහාර මල්ල ලබා දෙන්න. මේ අතර සෞඛ්‍ය සේවාවේ නිරතවන නිලධාරීන්ගේ හිඟ දීමනා සහ හිඟ අතිකාල දීමනා හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කරනවා. මේ අතර පුත්තලම පොලිසිය අද නගරය පුරා සංචාරය කරමින් මුඛ ආවරණ නොමැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට අවවාද කරනු ලැබුවා. යතර COVID-19 වෛරසය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය වන සියලු තොරතුරු ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ෂණික දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා නිරෝධායන ක්‍රියාවලියට සහය වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජනශ්‍රිත පරිශකින්ද පෙන්වා දෙන්නේ නිරෝධායනයේ මෑත කාලීන වැඩි වශයෙන් කතා බහට ලක්වත් එය අතීතයේ වසංගත සහ වෛරස් රෝග වැළඳුණු විට මෙරට පැරණන් විසින්ද අනුගමනය කළ සාමාන්‍ය පිළිවෙතක් බවයි ඔබ කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව හඳුනාගත හොත් නිවසේ සිටම ස්වයං නිරෝධායනයට ලක් කිරීම හෝ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම සෞඛ්‍ය හා ආරක්ෂකාංශ විසින් සිදු කරනු ලබනවා ඔබ නොදැනුවත්ව හෝ කොවිඩ් ආසාදිතයෙකු නම් ඔබගෙන් තවත් අයෙකුට නැතිනම් සමාජයට රෝගය පැතිර යාම වැළැක්වීමේ මූලික පියවර ලෙසයි එහෙයින් ඔබ කොවිඩ් ආසාදිතයෙකුට අනාවරණ වියත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කර නිරෝධායනයට යොමු වීම අත්‍යවශ්‍ය කරුණක් ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම් කිසි අවස්ථාවක සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කළොත් ඔබ නිරෝධායන ක්‍රියාවලියකට ලක් වෙන්න කියලා එයට අනුගත වෙලා කටයුතු කරන්න මේ රෝගියට ගොදුරවන මේ රෝගී රෝග ලක්ෂණ තියෙන සැකසිත රෝග ලක්ෂණ තියෙන හැම කෙනෙකුටම මේ නිරෝධායන ක්‍රියාවලිය අනිවාර්ය වෙනවා අපිට අවශ්‍ය වෙන්නේ දඩ ගහන්න හිරේ යවන්න දඩුවම් කරන්න නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ මේ කොවිඩ් ගොදුරෙන් අපේ රට බේරා ගැනීම සඳහා ඔබගේ සහය නිරෝධායනය මෑත කාලිනව වැඩි වශයෙන් කතාබහට ලක්ුණත් එය අතීතයේ වසංගත සහ වෛරස් රෝග වැළඳ විට මෙරට පැරණන් විසින්ද අනුගමනය කළ පිළිවෙත බෝවන රෝගයක් වැළඳ විට අද වුවද නිවෙස්වල ඉදිරිපස දොරෙහි කොහොම ඉත්තක් එල්ලා ඒ බව බාහිර සමාජයට ඇඟවීම සිදු කරන අතර නිවෙසියන් බාහිර සමාජයට නිරාවරණය නොවි සුවවන තුරු දින ගණනක් නිවෙසටම වී සිටීම සම්ප්‍රදායයි මේක දුරාතීතයේ ඉඳලා අපේ මුතුන් මිත්තු පුරුදු පුහුණු කරගෙන ආපු ඉතා වටිනා සංස්කෘතික භාවිතාවක් මිහිදී නිරෝධායනයේ වෙනකොටේ උදවියට මොනම විදියකටවත් හිංසාවක් කරේ නැහැ ඒක ඉතා ගෞරවයෙන් බාරගත්ත නිරෝධායනයේ වීම බෝවන රෝග වසංගත සමී අත්‍යවශ්‍ය කාරණාවක් වුණ බෝවන රෝග උදා වෙනකොට නිරෝධායනය වෙනමයි කියන කාරණේ වසන් කිරීම ගමෙන් නිරපා හැරීමට හේතු වෙන ඉතා බරපතල කාරණාවක් වුණ හැබැයි නූතන සමාජ ක්‍රමයේදී මේක වෙනස් වෙලා නිරෝධායනය කියන එක වහං කරගෙන හංගගෙන තමු විතරක් ඒන් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා බෑයමක් තියෙනවා මේ බෑයමත් එක්ක වෙන දේ තමයි රෝගී ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙනවා පුරා දින 14ක් බෝවන රෝග වසංගත උදා වෙනකොට නිරෝධායනය වුණා ඊට පස්සේ කොළ වතුර වගේ දේවල් නාලා පිරිසිදු වෙලා තමයි සමාජගත වීම සිද්ධ වෙන්නේ හේතුව තමයි සමාජය අපි සියලු දෙනා ආරක්ෂා වෙන්නට ඕනේ අදද නිරෝධායනය යනු මෙවැනිම ආරක්ෂිත ක්‍රියාදාමයක් ඔබ නිරෝධායනයට බිය නොවිය යුතුසේම ඊට යොමු වීම සඳහා පැකිලිය යුතුද නැහැ. එය COVID-19 වෛරසය සමාජයෙන් දුරු කිරීම සඳහා ඔබ සතු යුතුයකමක්සේම වගකීමක් දවන බව සිහි තබා ගන්න. අද වන විට ගෝලීය COVID ආසාදිතින් කරඩ කෝටි 4ක්ම වා තිබෙනවා. මිනිසාගේ සමමත පෑ 9ක කාලයක් කොවිඩ් වෛරසයට නොනැසී පැවතිය හැකි බව ජපානයේ සිදු කළ නවතම පර්යේෂණයකින් හඳුනාගෙන තිබෙනවා. ඒ අතර භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී කොවිඩ් වෛරස සැම්පලයක් හඳුනා ගැනීමට චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ඊයේ සමත් වුණා. ආසාදිතින් ලක්ෂ 68කට වැඩි පිරිසක් හඳුනා ගැනුණු යුරෝපය කොවිඩ් වසංගතයෙන් වැඩිම පීඩාවටපත් කලාපය ලෙසින් සැලකෙනවා. කොවිඩ් දෙවැනි රැල්ලේ බලපෑ මෙල්ල වී ඇති ප්‍රංශයෙන් ගත වූ දිනේදී වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 32427ක්. ඒ ඊයේ සිට රට පැරිස් ඇතුළු ප්‍රධාන නගර 9කට රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමකයි. එක්සත් රාජධානියේ ඉඳ ඊයේ ආසාදිතින් 16171ක් වාර්තා වීමත් සමග ලන්ඩන් නගනුවර අධි අවදාන මනතුරු ඇඟවීම් නිකුත් කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. පළමු කොවිඩ් රැල්ල යම් තරමකට සාර්ථකව පාලනය කරගත් ජර්මනිය දෙවැනි රැල්ල හමුවේ ජනතාවට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම උතුරු අයර්ලන්තය සති 4ක කාලයක් සඳහා අකර්මණ්‍ය කිරීමට ඒ රට රජය පියවර ගත්තා. යුරෝප නගරවල පිහිටි රෝහල්වල දැඩි සත්කාර ඒකක සිය උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි යුරෝපය නැවතත් මුහුණ පාය ඇති අවදානම සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර ජපානයේ සිදු කළ නවතම පර්යේෂණයකින් හඳුනාගෙන ඇත්තේ මිනිසාගේ සමමත පැය 9ක කාලයක් නව කොරෝනා වෛරසයට නොනැසී පැවතිය හැකි බවයි. මෙය අතිශය අවදානම් තත්වයක් බව පවසන විද්‍යාඥයින් නිරන්තර දැත්සේදීමේ අවශ්‍යතාව යලි යලිත් අවධාරණය කරනවා.
අපනයන භාණ්ඩ ඇසුරුමක තිබී සජීවී නව කොරෝනා වෛරස සාම්පලයක් හඳුනා ගැනීමට චීන වසංගත රෝගපාලන මධ්‍යස්ථානය සමත්ව තිබෙනවා. මෙම සුවිශේෂී සොයා ගැනීම සිදු කර ඇත්තේ එරට ක්වින්ඩාවෝ නගරයේ පසුගිය දින කිහිපෙදී කොවිඩ් ආසාදිතින් කිහිප දෙනෙකුම හඳුනා ගැනීමෙන් පසුව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුයි. භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී නව කොරෝනා වෛරසය සොයාගත් ලොව පළමු අවස්ථාව මෙය බවද චීන සෞඛ්‍ය අංශ පවසනවා. රිෂාඩ් බදුවිදින් මන්ත්‍රීවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම ඔක්තෝබර් 20 වෙනිදා කැඳවීමෙන් පසු ඒ මහතා විවෘතව සමාජයේ පෙනී සිටිනුයේදයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් බදුවිදින් මහතාව අත්අඩංගුවට ගන්නයි නීතිපතිවරයා උපදෙස් දී අදට දින පහක් ගත වෙතත් තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී සිටිනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුවිදින් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් පත් කර අදට දින 5ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳ ඇතුළු පාර්ශව කිහිපයකින් මේවන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එවන් පසුබිමක රිෂාඩ් බදුවිදින් මහතා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා. කුරුණෑගල නගරාධිපතිවරයා කුරුණෑගල මහේස්ත්‍රතුමා ඔහු අත්අඩංගුවට ගෙනලා වැරැන්තුවක්වත් නිකුත් කළා. අධිකරණයට ගිය නැහැ. අභියාචන අධිකරණයේ ඉල්ලීමක් කළා. එම පෙත් සමයේදී පැහැදිලි ලෙස අභියාචන අධිකරණයෙන් නීතිපතිවරයා කරන කටයුත්ත සම්පූර්ණ වැරදි කියලා පෙන්නුවා. මේ සම්බන්ධව තවත් කට උත්තරයක් ලබා ගන්න ඕන නම් ඔවුන්ට රිෂාඩ් එමතුමාට එන්න කියන තිබුණා CID එකට. කට උත්තරයක් දුන්නාට පස්සේ CID හිතනවා මේකද මේ වැරද්දක් කරලා තියෙනවා කියලා අධිකරණට ඌව ගිහිලා බාර දෙන්න තිබුණා. නීතිපතිවරයා උපදේශක් දීලා CID එකෙන් නියත නීතිපතිතුමා දෙපාර්තමේන්තුවේ පිටව එන්නට පෙර නිවුස් ඇලර්ට් එකෙන් උන් දුන්නා වෙරේ. මේ නීතිපතිවරයාගේ මේ වැරදි තීන්දුව తీරනාව නිසා ඇති වී තිබෙන මේ తాවකාලික ප්‍රශ්නය අධිකරණට යොමු කරලා තිබෙනවා. ඒක 20 වෙනිදාට ලැයිස්තුගත කරලා තිබෙනවා මේ නඩුව අහන්න කියලා. කුරුණෑගල නගරාධිතුමා වගේ රවි කර්ණායකමතුමා වගේ වරප්‍රසාදය අධිකරණයේ ඔහුට ලැබෙනවායි කියලා විශ්වාසය උඩ තමයි ටික දවසක් මේකෙම ලැක්වී සිටිනවා. අවශ්‍ය වෙලාවට 20 වෙනිදායින් පසු අධිකරණය විසින් දැන් ලද තීන්දුව පිළි අරගෙන විවෘතව පෙනී සිටිනවා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලාට කොන්ද කිරින් තියාගෙන එතෙන්ට ඉදිරිපත් වෙලා යම් කිසි නීතිමය කටයුතු වලට සහභාගී වීමේ හැකියාව තියෙනවනේ. යම් නීති ප්‍රශ්නයක් මතුවෙන අවස්ථාවේදී යම් පුද්ගලයෙක් නීති උපදෙස් ලබා ගන්නවා. ඔහුට නීති උපදෙස් ලැබී තිබෙනවා. අවශ්‍ය වෙලාවකට ඔහු පෙනී සිටිනවා. ආණ්ඩුවට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා බලින් සහය ලබා ගැනීම සඳහා මේක සිදු කරනවා කියන කතාව කියනවා. මම හිතනවා එහෙම අවශ්‍යතාවයක් අධික රජයට නැහැ. විස පාස් කිරීමට අවශ්‍ය තුරෙන් දෙකේ පුතේ. අතන ඔබතුමා සහය දෙන්නේ නැද්ද? ඒ ප්‍රශ්නයක් අපි තාම සාකච්ඡා කළේ නැහැ. ඒක වාද විවාද කරලා නැහැ. ඊට පසුව පක්ෂය තීන්දුව ජනාධිපති යුද්ධ අවසන් කරන වෙලාව හිටපු ආරක්ෂක ලේකම්. දැන් මේ රටේ අගමැති යුද්ධ අවසන් කරන වෙලාව හිටපු ආරක්ෂක ඇමති. දැන් මේ රටේ ආරක්ෂක ලේකම් යුද්ධ අවසන් කරනකොට ඉදිරිපෙළ පෙරමුණේ හිටපු හමුදා නායක. ඉතින් මෙහෙම අය ඉන්දෙද්දී ඇයි බුද්ධ්‍යංශ වලට බැරි වෙලා තිබෙන්නේ? ඇයි CID කට බැරි වෙලා තිබෙන්නේ? රිෂාඩ් බදුවිදින් හොයාගන්න ආණ්ඩුවට සම්බන්ධ නිසා ඒව බුද්ධ්‍යංශ වලට හොයන්න බෑ. රජයට ආරක්ෂා කරන්න ඕම නම් රජයෙන් කවදාවත් රිෂාඩ් බදුවිදින් අල්ලන්න කියලා කියන්නේ නැහැ. ඒ නිසා දැන් රිෂාඩ් බදුවිදින් සිද්ධ වෙලා තියෙනවා පොලිස් කණ්ඩායම හොයන. ඒක තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ආණ්ඩුවමයි කිව්වේ රිෂාඩ් බදුවිදින්ට විරුද්ධව චෝදනා තිබෙනවා කියලා. දැන් ආණ්ඩුවටම ඒ චෝදනා ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. අඩුම වශයෙන් රිෂාඩ් බදුවිදින් අමතුමා ඉන්න තැනක් හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ කරුණා කරලා රිෂාඩ් බදුවිදින් කියන මේ වහබ්වාදී අන්තවාදියාව වහම අත්අඩංගුවට ගන්න ඕන, නීති ඉදිරියට පමුණුවන්න ඕන. එවහු කරලා තිබෙන වැරදි වලට නිසි දඬුවම් පමුණුවන්න ඕන. එතනින් විතරයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනවර්මට තුනෙන් දෙකේ ජනවර්මට සාධාරණීස්ත්‍ර කරන්න පුළුවන් වෙන්නේ. මේ ආණ්ඩුව අපි දැක්ක බලයට එන්න කලින් බදුරුදීන්ලාට ඡන්දේ පාවිච්චි කරොත් එහෙම ගමට එන්න එපා කියලා බැනර් දානවා. ගම්මන් පිළලා ඔය විමල් වීරවංශලා එදා කතා කරේ එහෙම. ඒ පාස්පු ප්‍රහාරේ චූදිතියෝ දැන් ආණ්ඩුවට ඡන්දේ පාවිච්චි කරගෙන ගන්න පුළුවන් දීලා කටයුතු කරමින් ඉන්නේ. එතන මොකද්ද මේ රට ඉස්සරහා පෙන්වන නාඩගම? දැන් ඒගොල්ලෝ කියනවා මේ 20ට සහාය ගන්න ඌමනාවට තමයි මේ රිෂාඩ් වල්ලන්නේ. පිට කිසිම ඌමනාවක් නැහැ රිෂාඩ් බදුන් දින්ව රැකවරණ දීලා තියාගන්න. අපට 20 වෙනි ආණ්ඩු කොම් ව්‍යවස්ථාවට එයාගේ අපට
කිසි ප්‍රශ්නකුත් නැහැ. නීතිපතිවරයා නියෝගය දීලා දැන් සතියකට ආසන්න කාලයක් වෙනවා. නමුත් මේ දේශපාලඥයා පැංගිලා ඉන්න තියෙන දේශපාලන රැකවරණ මැද සත්තරංගුවට ගන්න බෑ. ඒ නිසා මේ රටේ නීතිය වල් වැදිලා අවසන් වෙලා තිබෙනවා. තාමත්ම පැහැදිලිව කියන්න ඕන කවුරු කොහොම දැඟලුවත් රිෂාඩ් බදුරුදීන්ව මේ ආණ්ඩුවෙන් අපි අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා කෝ රිෂාඩ් ගත්තද කියලා මේක මේ රටේ ඉන්න පුරවැසිය හැමෝගෙම තියෙන වගකීමක් අපරාධකාරයෙක් ඉන්නනම් අල්ලා දෙන එක. කොහේ හරි තැනක ඉන්නවා නම් කියන් පොලිසිය අල්ලන්නේ නැත්නම් අපි බහැලා අපි හරි අල්ලනවා රිෂාඩ්. විසිවැනි සංශෝධනය ගෙනෙන්නේ නම් එය මහා සංගරත්නයේද එකඟත්වයේ ඇතිව අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් පසු ගෙන ආ යුතු බව පැවිදි හඬ සංවිධානය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි භික්ෂුන් වහන්සේ මේ පව පැවසුවා. ව්‍යවස්ථාව පිළිබඳව රටේ ලොකු දඟ ප්‍රශ්නයක් පැන නැගලා තිබෙනවා විශ්ව පිළිබඳව. අපි එන්පා ජනාධිපතිමාට කියනවා විශ්ව ගේන්න නැත්නම් වඩා හොඳයි. විශ්ව ගේනවා නම් මහ සංගරත්නය අනුමැතිය අරගෙන විශ්ව ගේන්න අපට අවශ්‍යකම තිබෙනවා. අපි හදපු ආණ්ඩුව රැකගන්නට අපට අවශ්‍යයි. එහෙම නැත්නම් ආණ්ඩුව පෙරලන්නවත් පුද්ගලයන් පෙරලන්නවත් අපේ බලාපොරොත්තුවක් නැහැ. අපි දන්නවා මේ ව්‍යවස්ථාවේ බොහෝ බලතල පිළිබඳ සඳහන් කරලා තියෙනවා විශ්සේ. අපි ඒවා සියලු දේ බොහොම සුපරීක්ෂාකාරීව කියවලා අපි ඉදිරිපත් කළේ මේ සංදේශි. මේ සංදේශයෙන් පිට අපි යන්නේත් නැහැ. ඒකින්ද බලතල අවශ්‍ය නම් ඕන බලතලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ විශ්සේ අනවශ්‍ය ඒවා ඉවත් කරන්න ඕන. දැන් අවධානය තවත් පුවත් කිහිපයක් වෙත. පාස්කු ඉරිදා දිනේ කොළඹ ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉබ්‍රහීම් සහෝදරයන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් සිව් දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් සිව් දෙනෙක් කොළඹ අපරාධ කොට්ටාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ විසින් අදාළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් සිව් දෙනා ඔක්තෝබර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා. නාවල ප්‍රදේශයේදී මිරිහාන පොලිස් නිලධාරීන් තමාට පහර දුන් බවට තරුණයින් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියා. ගිය ඔක්තෝබර් මාසේ 5 වෙනිදා මම හිටියා නුගේගොඩ වැලිපාක්කක ගාව ෂොප් එකක් ගාව. සිවිල් ඇඳුමින් හිටපු දෙදෙනෙක් ස්කූටරකින් බැහැලා මගෙන් හැඳුනුම්පත් ඉල්ලුවා. ඔවුන් හඳුන්වා දීමක් කිසිම දෙයක් කරේ නැහැ. මම ඉන්සිස් කරා ඒගොල්ලෝගේ හැඳුනුම්පතක් දෙන්න කියලා, නැත්තම් මගේ හැඳුනුම්පත් පෙන්වන්නේ නැහැ කියලා. එවිට ඔවුන් ඔබ කවුද අපෙන් හැඳුනුම්පත් ඉල්ලන්න කියලා යකිටිප අනිත් පුද්ගලයාට ස්කූටරෙන් පොල්ලක් ගේන්න කියලා පොල්ලෙන් මට පහර දීගෙන දීගෙන ගියා. ඊටස් මායි මගේ යාළුවෝ ටික මිරියාන පොලිස් ඉදිරියට ගියා. අපි පොලිස් ස්ථානයට ගියපු ගමන් එතන පොලිස් ස්ථානයේ බාර සිටි SI මහත්මයා පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කරා. අපට පැවසුවේ උඹලට ඕන ඕන විදිහට පොලිසියට ඇවිල්ලා පැමිණිල්ල දාන්න බෑ කියලා. යම් හේකින් පොලිස් නිලධාරීන් මෙහිදී යම් නීතියට පටහැනි ක්‍රියාවක් සිදු කරලා තියෙනවා නම් ඒ පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. පාරිසරික සංවේදී කලාපයක් වන උමාවය පහළ ද්‍රෝණියේ දැවසොරුන් පිරිසක් විසින් සිදු කරගෙන යන කුඹුක්ගස් ජාවාරමක් හේතුවෙන් පාරිසරික හානියක් සිදු ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා නගනවා. කොළුපිටියේ මහල් නිවාසයක පවත්වාගෙන ගිය අනවසර මත්පැන් ජාවාරමක් වැටලීමට කොළුපිටිය පොලිසිය අද සමත් වුණා. චීන ජාතික යුවලක් මහල් නිවාස සංකීර්ණයේ එක් නිවසක් කුලියටගෙන මෙය පවත්වාගෙන ගොස් ඇති අතර මත්පැන් පෙරීමට යොදාගත් භාණ්ඩද පොලිස් බහරයට ගනු ලැබුවා. නවසීලන්ත මහමැතිවරණය ජයගෙන නැවතත් අගමැති ධුරයට පත්වීමට ජසින්ඩා ආඩේන් සමත් වුණා. මේ අතර මෙවර මැතිවරණයෙන් ජයගත් ලාංකික සම්භවයක් සහිත නීතිඥ වාන්ෂි වෝල්ටර්ස්ද නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. මෙවර මහමැතිවරණයෙන් නවසීලන්තයේ අගමැති ජසින්ඩා ආඩෙන්ගේ පක්ෂය සමස්ත ආසන 120න් 64ක් ලබා ගත් අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂයට ආසන 35ක් හිමි වුණා. 1996 වසරේදී නවසීලන්තයට සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව එක් පක්ෂයක් තනිව ලබාගත් දැවැන්තම ජයග්‍රහණය ලෙසින් මෙය සැලකෙනවා. ඒ සමග නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයට තේරිපත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු පුද්ගලයා බවට පත්වීමට 39 හැවිරිදී වාන්ෂි වෝල්ටර්ස් ඊයේ සමත් වුණා. ඒ ඇය තරඟ කළ ඕක්ලන්ඩ් අප හබ කොට්ටාශයේ ජයග්‍රහණය කරමින් වෘත්තීන් මානව හිමිකම් නීතිඥවරියක ලෙසින් කටයුතු කරන වාන්ෂි ශ්‍රී ලංකාවේ උපන්නායක වන අතර වයස අවුරුදු 5 දී සිය මව්පියන් සමගින් සැම්බියාවේ පදිංචියට ගොස් තිබෙනවා. වාන්ෂි පසුව ස්කොට්ලන්තයේ පදිංචියට ගොස් පසුකාලීනව නවසීලන්තය වෙත සංක්‍රමණය වී තිබුණා. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී රිචඩ් සොයිසා ඇයගේ පියාගේ ඥාති සොහොයුරු වෙනවා. එත් සමගින් අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත්වෙනවා. සුබ රාත්‍රියක්.